අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ආණ්ඩුව විවේචනය කළ සුසිල්ට රාජ්‍ය ඇමති දුහුරය අහිමි වෙයි රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි මහින්ද රාජපක්ෂ අගමැති කරන්න ඡන්දෙන් නොදුන් රටේ හිටපු නැති අය අද අපිව අයින් කරනවා රාජ්‍යමතිකම ඉවත් කළ සුසිල් ගෙන් චෝදනා රාජ්‍යමති දුහුරේ අහිමි කළ සුසිල් ත්‍රිරෝද රතේන්ම ගෙදරයයි පොලට ගිහින් සුසිල් ගහපු හයේ පහර නිසා සුසිල්ව අවුට් කළා හැබැයි ලංස ගහපු හයේ පහරවල් දෙකට මුකුත් නැහැ මෛත්‍රී මාතලේදී කියයි සුසිල්ට ආදරණීය ඇරයුමක් බැසිල් ගෙන් ජනතාවට සහන රැසක් औषध सह अत्यावश्य आहार द्रव्य बद्धे राज्य सहार राज्य सेवकींट पंदी मनावाईमे मेरट हरित कृषि कर्मांत वेडपिलीसुमटे त्रिगुणामल तेल टैंक संकीर्ण डाल संवर्धन व्यापृत संदा कैबिनेट अनुमतिय दत नियमन तेल टैंक बल शक्ति अमतिकियाई तेल गेन्वी में बेदा हरी में क्रियावलिय हतरेन तुनक इंदियावट खनिज तेल वृत्तीय समिति वलिन चोदना रट तुल क्रियात्मक वन्ने अंत दूषित पालन विपक्ष नायक सजित कियाई गैस वल संयुतिय वेनस्करण अवसर दुन समागम लोखन खाउद अलुतिन नेन्न हदन समागम वल आयतिकारीन खाउद ईशान दिग मौसम सक्रियाई अधिक वर्षा वनिसा जलाशय किहिपे एक बांदुरुट विवृत कराई ප්‍රථමයෙන් දේශීය පුවත් සුසිල් ප්‍රේමචන්ද් මහතා සාමාන්‍යයෙන් කියන්න තියෙන දේ කෙලින් කියන දේශපාලඥයෙක් ලෙස ප්‍රසිද්ධයි අති නීතිඥවරයෙක් වන ඔහු බුද්ධිමත් දේශපාලඥයෙකු බවයි ජනතා විශ්වාසය අද ඔහුට රාජ්‍ය ඇමතිකම අහිමි වුණා ඒ ජනපති නියෝගයෙන් සුසිල් ප්‍රේමචන්ද් මහතා පසුගිය දිනවල සිදු කළ සැර ප්‍රකාශ රාජ්‍ය ඇමතිකම අහිමි වීමට ආසන්නතම හේතුවද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා අද ත්‍රිරෝද රතෙන් ගෙදර ගියා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දූරෙන් ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කටයුතු කළා ඒ විධායක ජනාධිපති ධුරේ පැවරී ඇති බලතල ප්‍රකාරවයි වෘත්තීන් අධිනීතිඥවරයෙකු වන සුසිල් ප්‍රේමචන්ද් මහතා මෙරට දේශපාලන ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක් 2001 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා සිය දේශපාලන දිවිය තුල අමාත්‍ය ධුර රැසක් හොබවනු ලැබුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ලෙස 2004 වසරේ ජනවාරි මාස 20 වනදා සිට 2015 වසරේ අගෝස්තු මාස 14 වනදා දක්වා කටයුතු කළා දේශපාලන ගමනේ මෙන්ම අධ්‍යාපනික වශයෙන් අති දැවැන්ත දැනුම් සම්භාරයකින් ඔහු පරිපූර්ණයි මේ රටේ බොහෝ දේශපාලඥින් දුහුරේට පමණක් සීමා වී කටයුතු කරන පසුබිමක වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දේශපාලඥයෙකු ලෙසයි කටයුතු කළේ වෙනත් තැන්වල හදන නීතිවලට පාර්ලිමේන්තුවේ අපි අත උස්සන්නේයි මේ විදිහට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කතිකාවක් සමාජය තුළ ඇති කිරීමට සුසිල් ප්‍රේමජයත් මහතා කටයුතු කළා මේ පාර්ලිමේන්තුවට අපි අවිල්ල ඉන්නේ නීති සම්පාදනය කරන්න හැබැයි නීති සම්පාදනය කරන්න වෙන තැනක ගල්ලා මෙතෙන්ට ගෙනල්ලා අපි අත උස්සන්න හදලා හරියන්නේ නැහැ අපි මොන්ටිසෝරි ගිහිල්ලා මේ ආයතනට අවිල්ල නැහැ එහෙමයි ඉන්න පුළුවන් මම නීති උපාධිය කළේ 82 ශ්‍රේෂ්ඨාධිකරණයට එන්රෝල් වුණේ 85 දැන් අවුරුදු 36ක් පළවෙනි අවුරුදු 10ම මහ අධිකරණයේ නඩු කතා කළේ මේ පාර්ලිමේන්තුවර බෝම්බ ගහපු නඩුවෙත් අපි කතා කළා සමහරු ඒව දන්නේ නැහැ සමහරු හිතාගෙන ඉන්නේ අපි මේ මොන්ටිසෝරි ගිහිල්ලාවිල්ලයි කියලා කොහෙවත් හදනවා නීති මෙතෙන්ට ගේනවා කන්සල්ටටිව් කමිටියකට ගේනවා මෙතන ඇවිල්ලා ඉතින් අපි අත උස්සන්න ඕනේ ජනතාව අපිවපත් කරලා තින්නේ සිග්නල් කණුවෙන්න නෙවෙයි කියන එක මේ වார்த்தාවත් එක්ක මම කියනවා
එසේම පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් සුසිල් ප්‍රේමජයත් මහතා පැවසුවේ රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මුලින්ම අසමත් බවයි. විශේෂභාරව ඉන්න අය ආණ්ඩුවේ දැනගන්න ඕනේ බඩු මිල පාලනය කරලා දෙන්න. පාලනය කරන්න ති වෙලපයින් සූදානම් වෙලා කරන්න එපා. පොර නැති කළාම ගොවියන්ට පොර දාල කොහොමද පල දාවගන්නේ? කරන්න බැරි දේවල් කරන්න ගිහලා තමයි රටම අමාරුයි දාලා තියෙන්නේ. ඒකට වග කියන්න ඕනේ තීන්දුව ගත්ත අය. ඩොලර් ප්‍රශ්නේ තින් ඩොලර් නැති කරපුවාගෙන් අහන්න ඕනේ ඩොලර් කොහෙද උත් තින්නේ කියලා. ඒ කියන්නේ කුසුකර්ම අමතුමා මේක කරන්න බැරිද? කුසුකර්ම අමතුමා ෆේල් නේ. ෆේල් ආයේ කවුද කියලා පේන මිනිස්සුන්ට. අපි ආණ්ඩුවට අපි තීන්දුව ගන්න තැන් වල නැහැ නේ. අපි බංකුවක් උඩ තියලා තින්නේ. අපි රිසර්ව් ඉන්නේ. තීන්දුව తీරන ගත්තත් හරි තීන්දුව తీරන ගත්තත් හරි තීන්දුව ගන්න තිබුණා. දැන් කල් පැනලා. දැන් ඉතින් වෙන කට්ටියකට තමයි තීන්දුව ගන්න වෙන්නේ. සම්පූර්ණ වාක්‍යෙම ගන්නුනේ මේ විශේෂ භාරව ඉන්න ඇමතිවරු තීන්දුව ගත්ත ප්‍රතිපත්ති තීන්දුව ගත්තා කරන්න බැරි අය ඉංගලා පුරවන් අරට දෙන්න ඕනේ මේ ප්‍රකාශයත් එක්කම සුසිල් ප්‍රේමජයත් මහතාගේ රාජ්‍ය මාත්‍ය ධූරය අහිමි වීමට ගියේ දින දෙකක් පමණයි ඊයේ රාත්‍රියේ රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීගත් තීන්දුවක් අනුව ඔහුට සිය ධූරය අහිමි වුණා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමාද දැනගත්තේ මාත්‍යන් බබයි සුසිල් ප්‍රේමජයත් මහතා ප්‍රකාශ කළේ මම ඡන්දෙන් දිල්ලා තින්න හැමදාම මම ජාතික ලයිස්ට් වලින් ඇවිල්ලා නැහැ සම්දානේ ලේකම් හැටත් මම ජාතික ලයිස්ට් වලින් ඇවිල්ලා නැහැ තරඟ කරලා ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ ජනතාව අපිට ඡන්ද දීලා ඉවලා තියෙන. එන ජනතා ප්‍රශ්න කතා කළ යුතු තැන් වල කතා කරන්න ඕනේ. නිවැරදි කරන්න අවශ්‍ය අදහස් ප්‍රකාශ කරන්න. සාධාරණ විවේචනයක් ඉවසන්න බැරි නම් හරි අමාරුයි දේශපාලනය කරන්නයි රටක ඉදිරි කටයුතු සංවර්ධනය කරා ගෙන යන්න. දැන් අපි දැක්ක පසුගිය කාලය තුල මහාචාර්යවරු තනතුරු වලින් දාලා ඇවිල්ලා තනතුරු බාර අරගෙන ඒව යනකොට තම සිත්තර මේන් කරන්නේ මෙරටේ බුද්ධිමත් ජනතාවගේ බුද්ධියට යම් ආකාරයක කරන සමච්චලයක් අපිට පුළුවන් කමක් නැහැ මහජන නියෝජිතය හැටියට ජනතාවගේ පැත්තෙන් කරුණු කියලා නිවැරදි කරගන්නවා හැර මේක එසේ කියලා එහෙම ඉන්න දැන් බලන්නකෝ හම්බන්තොට පැත්තේ චීන කොඩිය ගහනවා කෙරවල පිටි පැත්තේ සමහරට වටේ රටක කොඩියක් ගහව හිට අනිද්ද තෙල් ටැංකිය සංකීර්ණ හැට වෙනකොට ඉන්දියාවේ කොඩිය අපේ කොඩිය දෙකම ගහ ඒකද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ अर्बुदेपाल ඉදිරි අනාගත කාලය තුල නව දේශපාලන සංස්කෘතියක් මෙරටේ විහිවිය යුතුයි. ඒ තැනට අද ජනතාව පෙළගැසෙමින් සිටිනවා. විවිධ දේශපාලන පක්ෂ තම තමන්ගේ මත කියන්න පුළුවන්. නමුත් මම විශ්වාස කරනවා ප්‍රතිපත්තිමය දේශපාලනයක් වටා ජනතාව ගොනු කරන. ඒ ප්‍රතිපත්තිමය දේශපාලන ජයග්‍රහණය කරවීමයි මෙරටේ ජනතාවට තිබෙන කාර්යභාරය. ඒ වෙනුවෙන් මම කැප වෙනවා. මේ දාස් පක්ෂය සමග එහෙම නැත්නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග ඉදිරි දේශපාලන ගමන යනවා කියන්නේ නෑ මම එහෙම කියන්නේ නෑ මම කියන්නේ අද රටේ විවිධ දේශපාලන ප්‍රවාහයන් තියෙනවා සමාන අදහස් දරන පිරිස් එක ගුණයකට ඒවි තීරණාත්මක වෙලාව අපි බලමු කිසිම කනගාටුවක් නෑ මම හිතන්නේ මම දවස් දෙකකට කලින් දෙල්කන්ද ඉරුදපොළට ගියාම ඔබගේම සහෘදේ මගේ ප්‍රශ්න කරායින් පස්සේ මම ස්විප් එකක් ගත්තා මම සාමාන්‍යයෙන් පොළට ගියාම ස්විප් එකක් ගන්න ඉතින් හැදෙනවට නෙමෙයි එපාරේ තුම මගෙන් අහුව ආපතුමා ස්විප් එක මම කිව්වා ඉතින් අපිට වෙන ආදායමක් නැහැ හරි මේ ස්විප් එකක්වත් ඇදෙයිද කියලා බලන්න ඕනේ කියලා ඉතින් දැන් මට ස්විප් එකක් ඇදලා දෙයි මුදල් නැති වුණාට ස්විප් එකෙන් මම හිතනවා මට ස්විප් එකක් ඇදලා දෙන්න කියලා දේශපාලන වාසි ආණ්ඩුව වේචනය කිරීමේ හේතුවක් නේද ඔබ මනද දුන්නේ නැහැ වෙලා තින්නේ ආණ්ඩුව බලයට ගෙනීමේදී අපේ කාර්යභාරයක් අපි ඉටු කළානේ දැන් ඔය තනතුරු දරන සියල්ලම ලංකාවේ හිටියෙත් නැහැ සමහර සමායන්න මේක කියනවාට සමහරු ඡන්ද දෙන්නෙත් නැද 2004 ඡන්ද දාන ලංකාවේ හිටියේ නැහැ හැබැයි අපි අපේ කාර්යභාරය දා ඉටු කළා නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබූ ඡන්ද පදනමට තමයි තව කොටසක් එකතු වෙලා මේ ජයග්‍රහණයන් සියල්ලම අපි පෞද්ගලික කාලය තුල ලබා ගත්තා ඉතින් එතෙන්දී අපිට වටිනාකමක් තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරජී අපිට වටිනාකමක් තිබුණා චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමාටත් පැතිනියේ වටිනාකමක් දුන්නා අපිට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට වටිනාකමක් දුන්නා නමුත් අවසානයේ අපි එතනින් ඉල්ලස් වෙලා ආවේ අස්කලේ නැහැ ලේකම්තුරේ දැන් අපිව තනතුරු වලින් ඉවත් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව අගමැති කරනකොට ලංකාවෙත් හිටපු නැති චන්දිවත් පාවිච්චි නොකරපු අය මම විස්තර කියන්නේ නැහැ කවුරු හරි මට කිව්වොත් අභියෝගයක් කළොත් මම ඒකට උත්තර දෙන්න අගමැතිතුමා කතා කළේ වචනෙන්ද අගමැතිතුමා මම කතා කළේ නැහැ එතුමා ඉතින් එතුමාගේ අදහසක් ඇති මම හිතන්නේ මේ අලුත් අවුරුද්දේ සිරුදේ හොඳින් සිදුවෙනවායි කියලා මේක සතුටු සිතින් බාර ගන්න දිනේෂ් කුමාර නමතුමා නමතුමාගේ සපොත් බලන්න ආවා ආවා
හිතවතුන් සෑහෙන පිරිසක් කතා ගන්නවා. ඉතින් ඇත්තටම මට ආවේ ඔක්කොම සුබපැතුම්. අලුත් අවුරුද්ද සුබපැතුම් ආවට වඩා සුබපැතුම් ආවා අද උදේ. හරි. දැන් මගේ මේ මේ සියලු කාර්යාල උපකරණ පෞද්ගලික කාර්ය මණ්ඩල සියල්ලම දැන් සිට මෙතනින් ඉවත් වෙනවා. නිල වශයෙන් සියල්ල බාර දෙනවා. මගේ වාහන සියල්ලම බාර දීලා මම හිතන්නේ වාහනයක් දැන්ට නැහැ. ඉතින් උසාවි ගිහිල්ලා නේද? ලීස් එකක් දාලා හරි වාහනයක් ගන්න ඕනේ නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න ඕනේ. එතකන් ඉතින් ත්‍රිවිල් එක හරි යනවා. රාජ්‍ය ඇමති දුහරේන් ඉවත් කළ සුසිල් ප්‍රේමජයන් මහතා ත්‍රිරෝද රථයකින් නැග පිටත්ව ගිය අයුරුයි මේ. දැන් වාහන ඔක්කොම බාර දීලා තින්නේ බඩු බාර දීලා තින්නේ. දැන් මං ත්‍රිවිල් එකේ තමයි යන්නේ. අපේ උසාවි ගිහිල්ලා වාහනයක් ගන්න. මේකද ජිප් එක පුතුම? නෑ මේක මේ වාහනකත් එක නේද? ඒවා බාර දීලා තින්නේ දැන් අපි උසාවි ගිහිල්ලා ටික දවසක් යනකොට ඉතින් වාහනයක් ගත්තා නේද? හොරකම් කරලා ගන්න ඒවා නෙවෙයිනේ. කරකෝ වේ. අපි උසාවි ගිහිල්ලා අපි වෘත්තිය එදිලා අබැන්න ඇතුලේ කතා කරනවා මිස එළියේ කතා කිරීම සුදුසු නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා. ජනාධිපතිවරයා ගත් තීරණය හරි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එමෙන්ම සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයාට අද සමගි ජනබල වේගයෙන් ආරාධනාවක්ද ලැබුණා. සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයා ගැන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද කතා කළා. සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයාව ජනාධිපතිවරයා අද උදෑසන රාජ්‍ය අමාත්‍ය ධුරේ නිරපීමත් සමග මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ඔහුගේම කණ්ඩායමේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළා. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් සුසිල් ප්‍රේමචන්ද් මන්ත්‍රීවරයා ගැන විමසූ විට ඔහුගෙන් ලැබුණේ මෙවන් ප්‍රතිචාරයක්. संशोधन නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විනය පිළිබඳ ගැටලුවක් නිසා ජනාධිපතිවරයා එම තීරණය ගත් බවයි. දැන් මම දැන් විනය පිළිබඳව ගැටලු කිහිපයක් පන්නගිලා තියෙනවා. ඒ වගේම සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු විවේචනය කිරීම පිළිබඳව ලොකු චෝදනා තිබ්බා. බොහෝ දෙනෙක් ඇහුවා ඇයි මේක බලාගෙන ඉන්නේ කියලා. ඉතින් එහෙනම් මම හිතන්නේ ජනාධිපතිතුමා යම් තීන්දුවක් ගන්න ඇති. ඒ පිළිබඳව ඉදිරියේදී එතුමා විසින්ම ප්‍රකාශ කරයි. අපි ආණ්ඩුවක ඉන්නවා නම් අපිට සාමූහික වගකීමක් තියෙනවා. ආණ්ඩුවේ යම් කිසි ක්‍රියාවකට අපි අකමැති නම් ඒ අකමැති ක්‍රියාව අපිට කැබිනට් මණ්ඩලය හෝ කණ්ඩායම් රැස්වීම කතා කරන්න පුළුවන්. ඒක මේ තැන් තැන් වල මෙතර කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු නොවු බව අමාත්‍ය දළ සලහ පෙරුම මහතා අද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. මාධ්‍ය සාකච්ඡාවට එන ගමන් තමයි මේ ප්‍රවෘත්ති කනවැකුණේ. ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරපු තීන්දුවක් නෙමෙයි මේක. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට පැවරිලා තියෙන බලතල අනුව එතුමා විසින් ගන්න ලැබූ තීරණයක්. පක්ෂයක් අභ්‍යන්තරයේ සාකච්ඡා කළ ගන්න ලැබූ තීරණයක් නෙමෙයි. අපේ සමීප මිත්‍රෙක් විදිහට අපි මේ පිළිබඳව ක්ෂණිකවම දැනුනේ කනගාටුවක්. නමුත් ඒක ජනාධිපතිමාට ඕන වෙලාවක මට මාව අයින් කරන්න තීරණය කරොත් මට අයින් කරන්න පුළුවන්. මම ගම්මපල ඇමතුමා විමල ඇමතුමා අධිකරණ ක්‍රියාවලියකට ගිහිලා තිනවා කැබිනට් මණ්ඩලයේ තිබිච්ච සාකච්ඡාවක් සම්බන්ධයෙන්. ඉතින් මං හිතන්නේ කැබිනට් මණ්ඩලයක් විදියට මේ තරම් පළල් විදියට විවේචන සහිතව ක්‍රියාත්මක වෙන කැබිනට් මණ්ඩලයක් මගේ මම කැබිනට් මණ්ඩල රාශියක ඉඳලා තිනවා. මේ දක්වා අපිට හම් වෙලා නැහැ. අපි හෙට දවසේ බලමු මොකක්ද මේකට අදාළ වූ ප්‍රධාන හේතුව කුමක්ද කියලා. කෙසේ වෙතත් වාසුදේව නානායක අමාත්‍යවරයා පැවසුවේ කැබිනට්ුවේදී සුසිල් ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි. ඉවත් කිරීමේ හේතුව ඔහු කරපු අන්තිම ප්‍රකාශය නම් ඒ ගැන මා හිතන්නේ පොදු ජන පෙරමුණේ යම් කිසි විමර්ශනයකින් පසුව තමයි එවැනි පියවරක් ගන්න ඕන. රජයේ විවේචනය කරන්න බැරනම්
ප්‍රජාතන්ත්‍රවාදීව අදහස් දක්වන්න බැරනම් කැබිනට් එකේ ඉන්න බැරනම් යන්න කියලා කියනවා. ඔය කාරිය එහෙම කිව්වට අපි අයිතිය ලබා ගන්නවා. කැබිනට් එකේ ඉඳිමින් ආණ්ඩුවේ යම් කරුණු ගැන වෙනස් මත බල කරන්න. පළ නොකිය පළා බෙදීමක්. එතකොට තවදුරටත් ඉන්න නෑ මේක නෑ මේකේ තියෙන්නේ අපි ආනවා අපිට පුළුවන් ද වෙනස් මත බල කරන්න. අපිට මේ වෙනස් මතය බල කරන්න බැරි නම් ඒක අපිට අපේ දේශපාලනයට අපි කරගන්න ලොකු හානියක්. මේ පැවිදි කැබිනට් හමුවේදී එවැනි තීන්දුව తీරන जॉनस्टन प्रणांदु अमात्य वर्या प्रकाश करन्ने राज्य ऐतुले देवल राज्य ऐतुले में खता करन्न कोंदक तीन ओने कियलाई सुशील प्रेमजयंत अमात्यमाव अस्कला तीन एतुमा राज्य विवेचने करला तीन राज्य वडपिले विवेचने करला तीन प्रतिपत्ति विवेचने करला तीन एनिसा एतुमा विवाद करला तीन विपक्ष මේ අතර අමාත්‍ය ධුරේ නිරපීමට ලක් වූ සුසිල් ප්‍රේමචන්ද මහතාට සමග ජන බලවේගයට එක්වන්නේ අද විපක්ෂයේ ආරාධනාවක් කළා. ඒ මරික්කාර මන්ත්‍රීවරයායි. මහජන නියෝජිතයෙක් කියන්නේ තමන් පත් කරපු ජනතාවගේ පීඩණය වෙනුවෙන් ප්‍රශ්න වෙනුවෙන් හඬනා ගන්න අයිතිවාසිකම් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා මහජන නියෝජිතයෙක් තමා පත් කළ ජනතාව වෙනුවෙන් අවංකව අදහස් දැක්වීම තුරින් එතුමාගේ ඇමතිකම ඉවත් කිරීම සම්බන්ධව ඒක සාධාරණ නැහැ. ඒක සම්පූර්ණ වැරදි වැඩක් කියලා තමා අපි හෙලා දකින්න නිසා දැන් මේ ඕට්ටු වගේ ජනතා විරෝධී ජනතාව නොමරා මරණ ජනතාව කබලෙන් විපට වට්ටවන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු නොකරන තැනක සුසිල් ප්‍රේමජාත් මහත්තයාට තවදුරටත් ඉන්න පහ කියලා අපි කියන්න කැමතියි. අපි එතුමාට ආරාධනා කරනවා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් ජනතාවගේ පැත්ත හිටගන්න ඒ වෙනුවෙන් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කියලා අපි එතුමාට ආරාධනා කරනවා. එක ඇමතිවරයෙක් ඉවත් කිරීමෙන් පමණක් ආණ්ඩුවේ ඇති පිපිරීම වළක්වා ගැනීමට හැකිවන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ආණ්ඩුවට හය පහරක් ගහපු සුසිල් ප්‍රේමචන්ද්ගේ ඇමතිතුරේ ඉවත් කරන්න කටයුතු කළත් ආණ්ඩුවට හය පහරවල් දෙකක් ගහපු ලන්සා ඇමතිවරයාට එසේ නොකරන්නේ ඇයිදයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කරනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකදී මේ අවුරුද්දේ ඡන්ද ප්‍රතිඵලයක් ලැබුවා. මම දැන් පොළොන්නරුව ඉඳලා කාර් එකේ එන ගම. මේ අවුරුද්දේ ඡන්ද ප්‍රතිඵලය තමයි පළවෙනි නිකුත් වෙච්ච ගිය සෙනසුරාදා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පොලී ගියා. හැම සුමානෙම යන්නවා. ගිය සෙනසුරාදා පොලී ගියාම ආමඳුරනේ මාධ්‍යවේදීන් ළඟට ගිහිල්ලා මයික් එක අල්ලලා ඇව්වා කොහමද ආණ්ඩුව කියලා. සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා උත්තරයක් දුන්නා. දීලා ස්වීප් එකකුත් අරගෙන ආණ්ඩුවට හයේ පාරක් ගහලා ගෙදර ගියා. පැය 24ක් යනකොට මම කියපු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා. දැන් උදේ ජනාධිපතිතුමා විසින් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා වහා ක්‍රියාත්මක පරිදි ඇමතිතුරෙන් අස් කෙරුවා. මට පේන විදිහට 2022 අවුරුද්ද එක ඇමතිවරයෙක් අස්කිරීමෙන් පමණක් සිදුවෙන සිදුවීම් වළක්වා ගන්න ආණ්ඩුවට නොහැකි වෙයි. ආණ්ඩුව නිවැරදි වුණොත් ආණ්ඩුව හැදුනොත් ආණ්ඩුව හරි දේ කරන්න පටන් ගත්තොත් ජනතාවගේ ප්‍රශ්න දුක් වේදනා හඳුනා ගත්තොත් ඔය පිපිරීම වළක්ව ගන්න පුළුවන් වෙයි. පොහොර නැතුව දුක් විඳින ගොවියා විඳින දුක මේ රටේ මෑත ඉතිහාසයේ අපි දන්නා පරිදි ඉංග්‍රීසි පාලකයන්ගේ කාලෙවත් ගොවියාට මෙහෙම වේදනාවක් දුන්නේ නැහැ. තලලා පෙරලා පාගලා බෙල්ල මිරිකලා නැගිටින්න බැරි වෙන්න ඉවරම කරලා තියෙනවා ගොවියා සහ කෘෂිකර්මය. මේ රටේ ගෙවල් වල ගෑස් ලිප් පිපිරෙනකොට අද වෙනකම් ඩිට්‍රෝ ගෑස් සමාගමේ සංවිතිය වෙනස් කරපු තාක්ෂණ නිලධාරීන්ට කිමිකල් ඉංජිනියර්ස්ලාට කිසිම විරුද්ධව පරීක්ෂණයක් නැහැ. සුසිල්ව අස්කිරුවා පොලේ ගිහින් කියපු කතාවට ලංසෑමිතුමා ගම්පහ උහිටත් දරුණු ප්‍රකාශයක්. එයා හයේ පාරවල් දෙකක් ගැහුවා දැන් දවස් 3කට ඉස්සෙල්ලා. හැබැයි ලංසට නෑ චාට් සීට් එකක් ඉල්ලා ASCII. මන් දන්නවා හේතුව ලංසට අත තියන්නේ නෑ. ඒ මොකද ලංසා ඔක්කොම දන්න මිනිහ. වෙන හේතුවක් නෙවෙයි. අපි මේ ආණ්ඩුව හැදුවා. මේ ආණ්ඩුව අපි බලයට පත් කෙරුවා.
පොහොට්ටුවේ ජීර්ණ වෙලා ඉන්න තම මහත්තුරු සමහර අය කියනවා 69 ලක්ෂය ඒගොල්ලන්ගේම තමා කියලා. නැහැ 69 ලක්ෂය ඒගොල්ලන්ගේම නෙවෙයි. මේ ආණ්ඩුවක් සන්දාන ආණ්ඩුවක්. එතන ප්‍රබලම පක්ෂය අපි. රට මෙවැනි විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක. බාණ්ඩ හා සේවා ගිනි ගණන්. මේ වගේ වෙලාවක කිසියම් හෝ සහනයක් ලැබීම ජනතාවට විශාල අස්වැසිල්ලක්. පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවත් ශේෂ්ත්‍ර රසක් සඳහා සහන රසක් ලබා දීමට ඊයේ කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් අනුමැතිය හිමි වූ සැනින් ජනතා සහන පිළිබඳව දැනුම් දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවනු ලැබුවා. දාම මේ කොවිඩ් ව දුරත් එක්ක සමස්ත ලෝක වාසීන්ටම සෑම රටකටම ඉතාම දුෂ්කර අවස්ථාවක තියෙන වෙලාවක දැඩි වෙහෙසක් දරලා අපි යම් ආකාරයක සහන සැපීමට හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය යම් කිසි කටයුත්තක් කරන්න අපිට පුළුවන් ලැබිලා තියෙනවා. ඒ අනුව මෙන්න මේ සහන ටික අපි ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීන්දුව කර බව සඳහන් කරනවා. පළවෙනි එක මේ රටේ රාජ්‍ය සේවකයින් මේකට සියලු සංසා මණ්ඩල අධිකාරීවල අයති වෙනවා. ඔවුන් සියලු දෙනාටම මේ මාසේ ඉඳලා ජනවාරි මාසේ ඉඳලා මාසික දීමනාවක් ලෙස රුපියල් 5000ක අතිරේක දීමනාවක් ඔහුගේ පඩියට ලබා දෙනවා. ඒක අයවැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය ලැබිලා වැඩි වෙච්ච අයටත් හම්බ වෙනවා. ඒ වගේම ඒ විශ්‍රාමීන් සියලු දෙනාටම රුපියල් 5000ක දීමනාවක් මේ මාසයේ ඉඳලා ලබා දෙනවා. ඒ අතර ගරු කම්කරු ඇමතුමාගේ ඉල්ලුවා පෞද්ගලික අංශයටත් අතිරේක මුදලක් ලබා දීමට උත්සාහ කරන්න කියලා. අපි ජනවාරි මාසයේ ඉඳලා 3500 ලබා දෙන සියලුම සමුර්ධිලාභීන්ට තව අතිරේක රුපියල් 1000ක අමතර දීමනාවක් ලබා දෙනවා. අනිත් සමුර්ධිලාභීන්ට සමානුපාතිකව වෙන වෙන සාලවලින් ලැබෙන අයට මීටර සමානුපාතිකව උන්ගේ දීමනාවත් වැඩි කරනවා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් උන්ට යම් කිසි විදියක අස්වැන්න අඩුවීමක් සිද්ධ වුණාම අපි හිතනවා අස්වැන්න 120ත් 30ත් අතර ගානකින් අඩුවේ කියලා. යම් විදියකින් පොහොර භාවිතය අඩු වීමක් නිසා යම් විදියකින් සිද්ධ වුණොත් පාඩුවක් හෝ නුණක් අපි රුපියල් 75 ගානේ සෑම බී කිලෝ එකටම ලබා දීමට කටයුතු කරන බව සඳහන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගෙවතු පර්චස් 20 අඩු 20යි අඩු ගෙවතු තියෙනවා 1,18,36,266. මේ සියලුම ගෙවතු වගා කිරීම සඳහා රුපියල් 5000ක උදව්වක් කරනවා ගොවින්ට ඒ ගෙවත්ත සකස් කර ගැනීමට, බිම සකස් කිරීම සහ බීජ පැල සහ රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීමට. ඒ වගේම අක්කරයට අඩු පර්චස් 20ට වැඩි ඒ අයට රුපියල් 10,000ක මුදලක් දෙනවා. ඒ දෙකල්ලටම එයහා සමාන 6 මාසයකට පස්සේ මේ ගෙවත්ත වගා කළ හරියට තිබුණොත් ඒ පර්චස් 20ට අඩු ගැටිය නැවත රුපියල් 5000කුත් පර්චස් 20ට වැඩි අක්කරයට අඩු අයට ඒ අයට රුපියල් 10,000කුත් දෙන්න. ඒ අතර විශේෂයෙන්ම වතුකම් කරුවන්ට වතුකම් කර පවුලක් සඳහා තිරිඟු පිටි කිලෝ 15ක් රුපියල් 40ක සහන ආධාරයක් එක්ක කිලෝවල් රුපියල් 80 ගානේ ලබා දීමට තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම සියලු අත්‍යවශ්‍ය ආහාර බෙහෙත් ද්‍රව්‍ය වල සම්පූර්ණ බදු වලින් නිදහස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. අලුතෙන් කිසිම බද්දක් හෝ වෙන මේකක් අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආබාධික සෙබළුන් සඳහා ඔවුන්ට අර රුපියල් 5000 ජනවාරි මාසයේ ඉඳලම ගෙවන බව මේව කරනවා. ඒ වගේම අපි දන්නවා විදේශ මුදල් ප්‍රමාණය විශාල හිඟයක් අපිට ඇති වුණා. අපි ඉල්ලීමක් කරනවා විදේශ භාණ්ඩ වලින් අපිට විශාල මුදලක් යන්න ගියොත් එහෙම අපිට තවදුරටත් මේක කටයුතු කරන්න පාසු වෙයි. මේ කාලය තුල තාම අමාරුකම් මැද්දේ වුණත් අපේ ආර්ථිකයේ ශක්තිමත්ව කරලා තියෙනවා. අපි ඒ වගේම දූෂණය, වංචාව, නාස්තිය මේවා හුඟක් ඉතුරු කරලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක බැංකුවත්, ආසියානු සම්බන්ධ බැංකුවත්, IMF එකත් එක්කත් මේ පිළිබඳව අපේ ආර්ථිකයේ ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. නෑ, IMF එකට යන්න තීන්දුවක් අරෙන්නේ නෑ. IMF එක සාකච්ඡා කළ යුතුයි කියලා තමයි තීන්දුව අරගත්තේ. ඒ සියල්ල අපි පදනම් වෙන්නේ IMF එකවද, World Bank එකද, වෙන කවුද කියන එක උඩ නෙවෙයි, ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් බලලා තමයි මේ තීන්දුව ගන්නේ.
රජය සහන දුන්නේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. රටේ බඩුමිල අඩු කිරීමට රජයට හැකියාවක් නැති බැවින් පීඩිත පන්තියට සහන දීමට රජය මෙවැනි පියවරක් ගත් බවයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පීඩාකාරී සාධක රාශියකට මැද වෙලා ඉන්න ජනතාවකට සොච්චමකින් හරි සහනයක් ඇති වෙන එක මම හිතන මේ වෙලාවේ ලොකු ශක්තියක් වේවි. මීට අමතරව තවත් රුපියල් බිලියන 85ක් පසුගිය අයවැයලේකෙන් වෙනකොට තිබෙනවා ජීවනෝපාය සංවර්ධන ඇතුළු වැඩසටහන් වෙනුවෙන් එහිදී සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් බහුතරයක් ආවරණය වෙන විදියට වැඩසටහන් ගණනාවක් පෙළ ගස්වලා තිබෙනවා. බඩු ටික ඉවත් කරපු නිසා ඉදිරියේදී බඩු මිල අඩු වෙනවා. ලෝකයේ සමස්ත බඩු මිල ඉහළ යද්දී මේ රස්නය ලංකාවට දැනෙනවා බාණ්ඩ සුලභ කිරීම හරහා බඩුමිල පාලනය කිරීමේ හැකියාව මේ මොහොතේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා තමයි ආණ්ඩුව තීරණය කරලා තියෙන්නේ මේ සමාජයේ වඩාත්ම රිදෙන පිරිසට සහනයක් සැලසීම හරහා උන්ට මේ පීඩනය දරා ගන්න යම් අස්වැසිල්ලක් වීම තමයි මේ ආණ්ඩුවේ තීන්දුවේ අරමුණ වෙලා තිබෙන්නේ. ඉතින් රාජ්‍ය වියදම් කළමනාකරණයේ පැත්තෙන් අපේ ආණ්ඩුව ඉතාම හොඳ ආදර්ශයක් ලබා දෙමින් තිබෙනවා. ජනාධිපතිතුමා පමණක් එතුමාගේ කාර්යාලයේ වාර්ෂිකව බිලියන 3ක පිරිවැයක් රටට ආරක්ෂා කරලා දීලා තිබෙනවා. මේ අපෙන් ප්‍රශ්න කරා පළාත් සභා මැතිවරණයක් ළඟ එනවාද කියලා. ඒ විනි උප जनाधिपत्य කරන්නටයි කියලා. එහෙම නැතුව කමිටු පත්කිරීමක් ඊයේ සිද්ධු වුණේ නැහැ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂව කතා ඊයේ දින ලබා දුන් සහන පැකේජය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. ජීවන බර මිරිකිච්ච ජනතාවට රුපියල් 5000ක් දීලා රවට්ටන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ ඉන්නේ මොඩියෝ නෙමෙයි. එහෙම 5000ට ලෙව කහලා ඡන්ද ගන්න මිනිස්සු නෙමෙයි ඉන්නේ. අපි ජනතාවට කියන්න කැමති මේ 5000 ගන්න වැඩි වෙච්ච බඩු මිලට ඒක ගෙවන්න මදිපාඩුවට ආණ්ඩුවට බැන බැන ගිහිල්ලා කතරෙන් මේ අයව ගෙදර යවන්නේ මේ සටනට ලෑස්ති වෙන්න. රජයේ සේවකයන්ට විශ්‍රාමිකයන්ට සහ වතුකම්කරු ජනතාවට රොටි කන්න යම් සහනයක් ලබා දීම ගැන අපන සතුටු වෙන්න ඕනේ. ඒ වගේම අපි රජයක් හැටියට රටක් හැටියට මේ පැලස්තර ආර්ථික විසඳුම් එක තවදුරටත් ඉදිරියට ගෙන යන්න බෑයි කියන එක තේරුම් ගන්න ඕන. බැසිල් පප්පගේ අලුත්ම ගේමක්. එකම දෙයයි පාවිච්චි කරේ ආණ්ඩුව. මොකද්ද? ඒ පාවිච්චි කරේ මේ රටට සල්ලි අච්චු ගන්න මැෂින් එක විතරේ පාවිච්චි කරේ. මේ එක පුද්ගලයෙක් තමුන්ගේ ප්‍රතිරූපය හදා ගන්න කරන වැඩසටහන. ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් ඉල්ලනවා හෘද සාක්ෂියට එකකව කියන්න මේ කරපු දේ හරිද වැරදිද කියන එක. අපි කියන ආණ්ඩුව රටේ ජනතාවට ජීවන වියදම ඉහළ ගිහිලා තියෙන අවස්ථාවක්. එවැනි අවස්ථාවක මෙහෙම සහන ලබා දෙන එක ඉතාමත් වැදගත්. මේ අවස්ථාව උදා කරලා දුන්න අපේ මුදල් අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. විපක්ෂය කියන අර මුල හතේ කතාව කිව්වට අපි එක මොලේකින් වැඩ ටික පෙන්ලා තියෙනේ. මේ රුපියල් 5000ක් අද කරන්න පුළුවන් මොකද්ද? අද ගෑස් සිලින්ඩරයක් අරගෙන සෙමන්ටින් කීපයක් ගත්තනම් හාල් කිලෝ 5000ක් ගත්තනම් එලවලු ටිකක් ගත්තනම් රුපියල් 5000 ඉවරයි. දැන් අද ස
ඒවට මේ බඩු මිලත් එක්ක සමහර අපහසුකම් තියෙනවා. නමුත් ඒවට කරන්න පුළුවන් ප්‍රතිකර්මයේ තමයි ඒගොල්ලන්ට මුදලින් ශක්තිමත් කරාම මේ වැඩි වෙන මිලට ඒගොල්ලන්ට මුණ දෙන්න පුළුවන් කමක් ඇති වෙනවා. හෙටානිතට මීට වඩා අමාරුණු තවත් අපි සහනාර දෙනවා. දැන් නැට්ටුවෝ, බෙරකරුවෝ, දවුල්කරුවෝ දැන් එනවා. ඒක නිසා මැතිවරණයක් එහෙම දැන් නම් නියතයක් යට තියෙනවා. බැසිල් කිව්වට මුදල් වෙන් කරා කියලා සහන දෙන්න. දැන් මේ සහන දෙන්න මුදල් කො? ගෙඩි කඩන්න නම් ගස් වවන්න ඕන. උතන දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා අපිට ගෙඩි කඩලා පෙන්නනවා. ගහ හංගනවා. මේ වර්ෂය ඉතාමත් අභියෝගාත්මක වර්ෂය. අපි නැවත වතාවක් ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕනේ. අපේ ඩොලර් ආදායම වැඩි වෙනකොට අපිට වර්තමානයේ පවත්න මේ ආර්ථික අර්බුදයට යම්කිසි ආකාරයක මුහුණ දීමේ හැකියාවක් අපිට ලැබෙයි කියන විශ්වාසය 2022 වර්ෂය තුලදී අපිට තියෙනවා. තුනෙන් දෙකක් ලබා ගත්ත අයවැයන් කිව්වා පරිපූර්ණ ඇස්තමේන්තු ගේන්නේ නැහැ කියලා ඊළඟ අවුරුද්දේ. එහෙමනම් කොහෙන්ද මේ සල්ලි වියදම් කරන්නේ? ඒගොල්ලෝ කියනවා බදු වැඩි කරන්නෙත් නැල්ලු. එහෙනම් එක්ක කොහෙන් හරි කපන්න ඕනේ රුපියල් බිලියන 229ක්. එහෙම නැත්නම් සල්ලි අච්චු ගන්න වෙනවා මේක. මේ වෙන කිසිවක් නිසා නෙමෙයි මේ ආපු ජනතා විරෝධයේ බලපෑම නිසා. එමෙ නැතුව පාලකෝ මේ බන්දිස්සික තියලා මේ රටේ ජනතාවට දීපු දෙයක් නෙවෙයි. ඒ වගේම 5000 අපිටම හැරෙන්නත් මදි. තෝරාගත්ත කොටසක් සඳහා පමණක් රුපියල් 5000 දීලා රටේම ප්‍රශ්න විසඳුවයි කියලා ප්‍රකාශ කරන්න ආණ්ඩුව මේ දරන උත්සාහයක්. මං හිතනවා මීට වඩා හොඳයි මේ රටේ
රටේ සමස්ත ජනතාවගේ පෞගිය මාස දෙක තුන තුල වැඩි වෙච්ච ජීවන බරට ඔරොත්තු දෙන්න රටේ සමස්ත ජනතාවටම සහනයක් දෙන්න ජීවන බර අඩු කරන්න යම් පියවරක් ගත්තනම් සාමාන්‍ය පරිභෝජන අත්‍යවශ්‍යම් භාණ්ඩයක් වෙච්ච හාල් කිලෝ එක මිල දෙගුණ වෙලා තියෙනවා ප්ලේන්ටි එක මිල දුගුණයකින් දෙගුණයකින් වැඩි වෙලා හරියට ගත්තොත් එහෙම මේ මිල වැඩි වීමට අනුව රාජ්‍ය පෞද්ගලික වතු ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාවගේ වැටු දෙගුණ විය යුතුව තියෙනවා එක්සත් ජාතීන්ගේ සහකාර මහලේ කම්වරිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්ුණා ඒ ජනාධිපති කාර්යාලයේදී එහිදී මෙරට හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ පැසසුවට ලක් වී තිබෙනවා කන්නේ විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියානු සහ පැසිෆික් කලාපීය කාර්යංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරනු ලබනවා 2021 තිරසර සංවර්ධන වාර්තාවට අනුව පසුගිය වසරට සාපේක්ෂව අගයන් 7කින් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකාව රටවල් 165ක් අතරින් 87 වන ස්ථානයට පත්ව ඇති බව විග්නරාජා මහත්මිය පෙන්වා දුන්නා මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගනිමින් හරිත කෘෂි කර්මාන්ත වැඩ विशेषित අනාගතයේදී චීනෙන් ගෙන්වන්නට නියමිත කාබනික පොහොරත් සමග අහිතකර ශුද්‍ර ජීවීන් අපේ රටට එන්න බැරිද රසායනික පොහොර තහනම ඇත්තටම නැති ප්‍රශ්න රාශියකට අප රට තල්ලු කර අවසන්. අදවන විට චීනයේ කාබනික පොහොර ප්‍රශ්නය වෙන මානයකට යමින් තිබෙනවා. චීන ෂින්ඩාවෝ සමාගමට එරෙහි තහනම ඊයේ සාකච්ඡා කොට වාණිජ මහාධිකරණයේදී අවසන් කෙරුණා. චීන ෂින්ඩාවෝ සමාගම අපට එවපු කාබනික පොහොරවල අහිතකර ශුද්‍ර ජීවීන් සිටි බව පිළිගත්තා. අහිතකර ශුද්‍ර ජීවීන් නැතිව අපේ රටට කාබනික පොහොර වන සමාගම පොරොන්දු වුණා. ඒ අනුව මුදල් ගෙවීමේ ප්‍රශ්නයද අවසන්. ප්‍රශ්නේ ඇත්තේ මුදල් ගෙවීම තුල නෙවෙයි. නැවත චීන කාබනික පොහොර ලංකාවට එන එක තුලයි. ශුද්‍ර ජීවීන් හිතකර සහ අහිතකර ලෙස කොටස් දෙකක් ඉන්නවා. තවමත් ලෝකයේ ඉන්න ශුද්‍ර ජීවීන්ගෙන් පහෙන් එකක්වත් හඳුනා ගැනීමට ලෝකය සමත් වී නැහැ. දැනට ලෝකයේ හඳුනාගෙන ඇති මේ පහෙන් එකෙන් එක අරගෙන බලමු. අපේ රටේ ඇති තාක්ෂණයත් එක්ක මේ පහෙන් එකෙන් දශම ගණනක්වත් හඳුනා ගන්න තරම් අපට තාක්ෂණය නැහැ. ඒ කියන්නේ ඕනම අවස්ථාවක ඕනෙම අනාගත චීන පොහොරක් එක්ක හිතා ගන්නවත් බැරි ශුද්‍ර ජීවීන් රට තුලට එන්න පුළුවන්. දවසක අපේ පොළවට අහිතකර ශුද්‍ර ජීවීන් එන්නේ නැති බවට චීන ෂින්ඩාවෝ සමාගමට හෝ අද මේ කාබනික පොහොර ගේන්න හදන අයට සහතික දෙන්න බෑ. අදත් විවිධ භෝග සඳහා විවිධ රසායනික සමාගම් නිෂ්පාදනය කරන දිලීර නාශක කෘෂි රසායන ටොන් ගණනින් ගහන වුණ රටක් අපි. අනාගතයේ තවත් අහිතකර ශුද්‍ර ජීවීන් මේ පොළව තුලට ඒම හරහා අපේ කෘෂි කර්මාන්තය අනිවාර්යෙන්ම බරපතල අර්බුදවලට මුහුණ දෙනු ඇති. මේ අතර අදත් තම ගොවිබිම් වලට සිදු වූ හානිය පිළිබඳව විශාල ගොවි විරෝධතා රට පුරා පැවතුණා. මහා මන්දිර රටලමු පොර ටිකක් ගෙනත් දියව් පොර ටිකක් ගෙනත් දියව් ජනතා ද්‍රෝහි ආණ්ඩුව ජනතා ද්‍රෝහි ආණ්ඩුව අපි ආරව කුසිකාර්ම අමතිගෙන් හෙට දවසේ වගාවට හානි වෙච්චි වන්දි ගෙවන්න කවද්ද මේ ගොවිබිමට එන්නේ වරෙන් පුළුවන් නැගවිල කොම්පෝස්ට් භාවිත කරලා දින මෙන්න මේ විදියටයි හැබැයි මතක තියාගනින් මේවා කවන දවස ළඟයි ලෑස්ති වෙයල්ලා රොද බැනගෙන අපි එනවා ඔයා අමාත්‍යංශ වටලන්න කිසිම නිලධාරියෙක් අපට උපදෙස් දුන්නේ නැහැ මේ වෙනකල් අපි කොම්පෝස් අපිට අපි දන්නේ නැද්ද අපි ගොයිය හැටියට අපි දන්නේ නැද්ද හැදුවා දැන් ගොයියට වෙලා තියෙන ගොයියගේ අම්බුඩෙත් නැහැ අපි ගොයියෝ අපට ගොයියෝ අම්බුඩේ විතර නෙමෙයි අපට පොර ටිකක් දෙන්න ඔබතුමා ඒ වගේ බලුවට කරන්න එපා මේ ජනාධිපතිතුමනේ අපිට පොර ටික ලබා දෙන්න මේ අපේ දේවල් මේ බේනලා අපි උංගා කාගෙන පත්‍ර මඩු උකස් තියලා රොටරිය උකස් තිබ්බා ඒවා පොර ලබා දෙන්න බෑන් අපේ ගොයම ලබා දෙන පොර ටික මේ උද්දච්ච ආණ්ඩුව
කෘෂිකර්ම ඇමතිවරයා ජනාධිපතිවරයා තාමත් හිතුවක්කාරී ගමනම ක්‍රියාත්මක කරමින් ඉන්නවා මහින්දානන්ද ඇමතිවරයා මේ නටන්නේ පිස්සුවක් එතුමට මොන යකා වැහිලා තියනවද කියලා අපට තේරෙන්නේ නැහැ මේ මාසිකවමාරි ගොයම හීන් බණ්ඩි තියෙන්න ඕනේ ගොයම කෘෂිකර්ම ඇමතිතුමෝ මේ වටද ඔබතුමා තාමත් කියන්නේ මේ හැදුනහම පස්සේ පාඩුව බලලා වන්දි දෙන්නම් කියලා ලැජ්ජයි කෘෂිකර්ම ඇමතිතුමෝ අගල් හයක් නැ මෙන්න බඩේරු කරලේ තරම මේ ආණ්ඩුව අවජාතක ආණ්ඩුවක් කියලා ගමේ ජනතාව කියන්න පටන් අරන් තියෙනවා ගොවි ජනතාව මේ ආණ්ඩුවට ජාතික ගීයක් ගායනා කරන්න පටන් අරන් තියෙනවා පිළිගන්න ජාතික ගීයේ තමා හූ කියන එක දැන් ඔය මේ රට ආරක්ෂා කරන්න ගෙනාපු විරුවගේ වැඩ කොහොද දැන් මොලහතේ මුදල් ඇමතිවරයා දැන් ඊයේ පෙරේදා පැකේජයක් දුන්නා ගියපු දේ අය අත්දන්න බෑ ගොවියට දෙනවා කියපු වන්දි ඕනේ ගෝඨාභය ජනාධිපතිතුමෝ ඔබතුමා ඉදා ප්‍රකාශ කෙරුවා ඕනනම් හමුදාව යොදවලා ගොවියගේ බෙල්ල කෙටියෙන් අල්ලලා වගා බිමට ගොවිය තල්ලු කරන්න පුළුවන් දක්කන්න පුළුවන් කියලා අපි කියනවා ඕගොල්ලෝ මේ වෙනකොට ගොවියට විතරක් නෙමෙයි කොකා පෙන්නලා තියෙන්නේ දැන් මේකත් එක්ක ගොවියට කොකා පෙන්නන්න ලෑස්ති වෙනවා ඒ හින්දා ජනාධිපතිතුමෝ අපි අනතුරු අඟවනවා බෙල්ල කෙටියෙන් අල්ලලා හමුදාව යොදවලා ගොවියව කුඹුරට දක්කන්න පුළුවන් කියලා කීප ඔහෙලට අපි අනතුරු අඟවනවා දස දහස් ගණනින් ගොවි ජනතාව විතරක් නෙමෙයි මේ රටේ සෙසු ජනතාවත් ඔක්කොම ඕගොල්ලන්ගේ මන්දිර වටල ගන්න තැනට ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා අනිවාර්යෙන්ම බෙල්ල කැටියෙන් නෙමෙයි ඔගොල්ලෝ කන් කැටියෙන් අල්ලලා මේ ආණ්ඩුව දොට්ට දාන තැනට මේ රටේ මහජන මතය අපි හදනවා විනාශ වූ ගොවි බිම් වලට වන්දි දෙන්නත් ක්‍රමවේද හොයන රටක ඉබාගාත චීන පොහොර ගෙනල්ලා නැති ප්‍රශ්නයකට මේ රට තල්ලු කරන බව මතක් කළ යුතුයි රටතුල ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා රටේ පවත්න දූෂණය සහ මුලින්ම ඉවත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ ඒ ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අපේ රටතුල ක්‍රියාත්මක වෙන මේ පාලනය අන්ත දූෂිත පාලනයක් වංචාවට මුල් තැන ලැබුණු යුගයක් මෙවන් තත්ත්වයක් තුල අපි පැහැදිලිවම කියනවා සමගි ජන බලවේග රජයක් තුල මොනම ආකාරයක දූෂණයකටවත් අපි ඉඩ තබන්නේ නැහැ දූෂිතින්ට රාජ්‍ය පාලනයට ප්‍රවේශ වන්නට අපි ඉඩ තබන්නේ නැහැ දූෂිතින්ට මැති යමතිකම් ලබා දීමේ සංස්කෘතියට අපි නැවතීමේ ලකුණ තබනවා දූෂණයෙන් වංචාවෙන් තොර යහපත් ප්‍රසස්ත ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් මේ රටේ ජනතාවට දායාද කරන්නට සමගි ජන බලවේග ආණ්ඩුවක් කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලිවම ප්‍රකාශ කර සිටිනවා ලෝකයේ සමග ගනුදෙනු කළ යුතු ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වත්මන් ආණ්ඩුවට අපූරු පාඩමක් කියලා දුන්නා ලෝකයේ කාටවත් ගැති නැති රටක් ලෙස ඉස්සරහට යන හැටි අද ඔහු කතා කළා එහිලා වත්මන් ඩීල් ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු ආකාරයද ඔහු පෙන්වා දුන්නා මේ නායකයෝ විදේශ සමාගම් මිලදී අරගෙන තියෙන්නේ සල්ලි වලට අරන් මේ නායකයෝ තියෙන්නේ දැන් ඒගොල්ලන්ගේ විදේශ සබත්තා නැවෙති වෙන ඒගොල්ලන්ගේ තියෙන්නේ ඩීල් තියෙන්නේ අර චීන පොර සමාගම මන්දක ප්‍රකාශ කරලා තිබුණා ආණ්ඩු කට්ටිය අපි පගා ඉල්ලුවගේ අර මෙහෙමයි වෙලා තියෙන්නේ මේගොල්ලෝ පගා ගන්න කොමිස් ගන්න රාජතාන්ත්‍රික භාවයක් නැහැ හරි ලැජ්ජයි වාඩි වෙනකොට වාඩි වෙනකොට හිතන්නේ මොකක්ද මේ පගාකාරයෙක් ඇවිල්ලා රාජතාන්ත්‍රික සබත්තා තියෙනවා මේගොල්ලන්ට කිසි රාජතාන්ත්‍රික සබත්තා වෙන්නේ මේගොල්ලෝ කරන්නේ මොකද්ද ගනුදෙනු වරාය දෙන්න මට කීයක් හරි දීපන් තෙල් ටැංකිය දෙන්න මට කීයක් හරි දීපන් තෙල් පාර හදන්න දෙන්න මට කීයක් හරි දීපන් ඔව් විදේශ සබත්තා අද නොබෙදි විදේශ ප්‍රතිපත්තියක් නැහැ මේගොල්ලන්ට අද තියෙන මොකද පගා විදේශ ප්‍රතිපත්තිය තමන්ට කීයක්ද දෙන්නේ ඒ රටට ඇඟලුම් පමක් දක්වනවා තමන්ට කොමිස් එක ප්‍රමාණය දෙන ප්‍රමාණය තමයි විදේශ සබත්තා අපි දුප්පත් අපි ආර්ථිකේ කඩාවැටලා තියෙනවා හැබැයි අපි ස්වාධීන රාජ්‍ය අන්න එහෙම ගනුදෙනු කරන්න පුළුවන් විදේශ ප්‍රතිපත්තියක් ඔය කාටත් වඩා හොඳට අපිට ක්‍රියාත්මක කළ හැකි බව අපි තමුන්වන්ස සාහතික කරනවා අපි චීන ගාවට යන කොමිස් ගන්න නෙවෙයි අපි ඉන්දියාවට ගාවට යන කොමිස් ගන්න නෙවෙයි ඇමරිකන් කාර්යයට බලාගාරය දීලා කොමිස් ගන්න හදන අය නෙවෙයි අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී ඉන්දියාවේ ආර්ථික සහ ආරක්ෂක වුණාම පිළිබඳ අපි සැලකිලිමත් භාජනය කර යුතුයි ඉන්දියාව අමතක කොට අපිට විදේශ ප්‍රතිපත්ත අපේ රටේ ක්‍රියාත්මක කරන්න බෑ ඒකත් අපි තේරුම් ගන්න ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා සතියක කාලයක් තුල අදාළ කිවිසුම අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ ඉන්දිය රජය සමග ඇතිකරගත් මෙම කිවිසුම් ත්‍රිත්වය හරහා ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම පිළිබඳ බලශක්ති අමාත්‍යවරයා විදියට මම ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඊයේ අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කළා ඒ අනුව ඉදිරි සතියක් ඇතුළත අදාළ ගිවිසුම් අත්සන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා තෙල් බැරල් ලක්ෂ 80ක් එකවර ගබඩා කළ හැකි ලෝතිවෙන දෙවැන්තම තෙල් ටැංකි සංකීර්ණයක් වෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉදි කරලා වසර 100කට ආසන්න කාලයක් ගත වුණත්
අදටත් එය අපි ප්‍රයෝජනයක් නොගෙන දිරාපත් වෙමින් පවතින ටැංකි සාතිශය බහුතරය ඒ අතරේ අපි රුපියල් බිලියන ගණනේ මුදල් වැය කරමින් කොළොන්නාවේ මුතුරාජවල දැවැන්ත ටැංකි ඉදි කරමින් තිබෙනවා මෙතරම් දැවැන්ත ටැංකි සංකීර්ණයක් තිබියදී අපේ අවශ්‍යතාව සඳහා අපට ටැංකි හදාගන්න සිදු වුණේ වරින් වර පෞගේ ආණ්ඩු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තුනක් විසින් අස්සංකල ගිවිසුම් තුනකින් මේ තෙල් ටැංකි සම්බන්ධ බැඳියාවක් ඉන්දියාව සමග හදාගෙන තිබෙන නිසා ඒ නිසා වත්ත බද්දටදී ඇස්සට දත නියවන තත්ත්වයක් තමයි බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි වෙලා තිබුණේ රජය බදු ගිවිසුම් තුනක් කරහා ටැංකි 24ක් තෙල් සංස්ථාවටත් ටැංකි 14ක් ලංකා IOC සමාගමටත් ටැංකි 61ක් තෙල් සංස්ථාව සහ LIOC සමාගම අතර හවුල් ව්‍යාපාරයකටත් වසර 50කට බදු දීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඉන්දියාවට අපි වසර 50කට දුන්නා කියලා ඇත්තම කොහොමද 2038 වෙනකම්ම දීලා තිබුණේ. ඒතර තව වසර වැඩිපුර 34ක් වසර 34ක් තමයි වැඩිපුර දීලා තියෙන්නේ. ඒතර වසර 34කට ටැංකි 14ක් ලබා දීලා තෙල් ටැංකි 85ක්ම අපේ පාලනයට අරගෙන තියෙනවා. බොහෝ විට මාධ්‍යවල වැඩි අවධානය යොමු වෙලා තිබුණේ ටැංකි 14ක් ඉන්දියාවට බදු දෙනවා කියන එක මිසක් ඉන්දියාවේ පාලනයට නතු වෙලා තිබුණු ටැංකි 85ක් අපේ පාලනයට යටතට ලබාගෙන තිබෙනවා කියන මේ සුබවාදී කාරණේ නෙවෙයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99ක් තිබෙනවා. ඉන් ටැංකි 14ක් අවුරුදු 50කට ඉන්දියාවට ලබා දුන්නා. ටැංකි 24ක් තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව යටතේ. ඉතිරි වෙන්නේ තෙල් ටැංකි 61යි. ඉන් 149ක කොටස් ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට පැවරෙනවා. ඒකත් හදිසියේ අලුතෙන් හදපු සමාගමක්. 51ක කොටස් ඛනිජ තෙල් සංස්ථාවට කියලයි කියන්නේ. මෙම ගිවිසුම හරහා මෙරට ඉන්ධන ඒකාධිකාරය ඉන්දියාවේ IOC සමාගමට හිමි වුණොත් ඒ ගිවිසුමත් යුග දණවි ගිවිසුම වගේ වේවි. දැනට රට තුල ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 884ක් තිබෙනවා. IOC සමාගම සතුව පවතින්නේ ඉන්ධන පිරවුම්හල් 211ක් පමණයි. මෙම නව සමාගම පිහිටුවීම තුලින් IOC සමාගමට තෙල් ඒකාධිකාරියක් පැවරෙන බවටයි ඛනිජ තෙල් වෘත්ති සමිතිය චෝදනා කරන්නේ. එමෙන්ම මෙරටට ඉන්ධන ගෙන්වීමේ සහ බෙදා හැරීමේ ක්‍රියාවලියේ 4-3කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට හිමි වන බවද ඛනිජ තෙල් වෘත්ති සමිතිය පෙන්වා දෙනවා. බලපත්‍ය අමාත්‍ය ගම්මම්බිල අමාත්‍යවරයා නව සමාගම පිහිටවීම ලබන සතියේ සිදු කරනවා කියනවා. එහෙනම් අපේ රටේ තිබිච්ච තෙල් ඒකාධිකාරී පූර්ණ බලය මේ කිවිසුම අහං කිරීමත් සමග ඉන්දියාව නතු වෙනවා. මොකද අවුරුදු 50කට පහළංගනේ චීනවරය දිනවා කියන්නේ සමස්ත ක්‍රියාත්මක භූමි ප්‍රදේශයේ ජාතික ආරක්ෂා මර්මස්ථානේ ත්‍රිහළංගනේ උණු ටැංකි 61ක සංකීර්ණේ ලබා දෙනවා. මේ කිවිසුම අහං කරාට පස්සේ අපේ රටේ කලීකල් ලේකාධිකාරී ගෙන්වීම බෙදා හැරීම කියන සමස්තය 4-3කට වැඩි බලයක් ඉන්දියාව සතු වෙන අපේ රටේ ජනතාව වහල් යුගයකට තල්ලු වෙන යසත් විදිහකට තල්ලු වෙන යුගය මේ නම මෙතර මෙරට තෙල් අවශ්‍යතාවයෙන් 30%ක් සපුරන්නේ සපුක ස්කන්ධ තෙල් පිරිපහදුවයි. ඒකත් දැන් දෙවනි වතාවට ඊයේ සිට වහලා දැම්මා. ගිනිසිලුව සම්පූර්ණයෙන්ම අද දවස වන විට නිවා දමන බවයි ඛනිජ තෙල් වෘත්ති සමිති පවසන්නේ. ඉන්ධන රැගෙන මෙරටට ආ නෞකා දෙකෙන් එක නෞකාවක තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණය ගොඩ බෑමට කටයුතු කර තිබෙනවා. නමුත් තවමත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු නෞකාවේ තෙල් ගොඩ බෑමට මෙතෙක් කටයුතු කර නැහැ. ඒ අනුව ඉදිරියේදී රට තුල දැවැන්ත ඉන්ධන අර්බුදයක් නිර්මාණය වනු ඇති බවටයි බොහෝ පාර්ශ්වයන් අනතුරු අඟවන්නේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මහජන බැංකු කාර්ය මණ්ඩලය 2022 නව්වසරේ රාජකාරිය ආරම්භ කරමින් මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී විශේෂෝත්සවයක් පැවැත්තුවා. එම අවස්ථාවට මහජන බැංකුවේ සභාපතිවරයා ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා. විදන්නව රටේ විදේශ සංතිත් සීග්‍රේන් පහළ ගිය අවධියක අපි සියල්ලම නිර්භීතව මුණ දුන්නා. ඒක මම හිතනවා අපේ ලොකු ජයග්‍රහණයක්. සියලු බාධක මැද අපිට හැකියාව ලැබුණා අපේ 60 සංවත්සරයේ ඉතා අභිමානවත්ව ගාම්භීර ලෙස පැවැත්වීමට. ඒ වගේම අපිට හැකියාව තිබුණා අපේ නව ප්‍රධාන කාර්යාලයකට මුල් ගණ තියන්න. ඒ වගේම රජයේ සෞභාගයේ දැක්ම වැඩි පිළිවෙලට අනුගත වීමෙන් සෑහෙන ප්‍රමාණයක් ඒ දේවල් වලට අපිට උදව් කරන්න හැකියාව තිබ්බා. ඒ වගේම දේශීය ආර්ථිකය නැංවීමට අපිට පුළුවන් වුණා. පසුගිය වසරේ පළවෙනි මාසය අපි දන්නවා කොවිඩ් වසංගතයේ මිදිලා දසාර්ථක පළවෙනි මාසය ගත කිරුව අනුව අපිට පුළුවන් වුණා වසර අවසාන වෙනකොට බිලියන 28කට ආසන්න බදු පෙරලාභයකුත් බිලියන 22කට ආසන්න බදු පසුලාභයකුත් ලබා ගන්න. ඒ වගේම අපිට පුළුවන් වුණා අපේ වත්කම් කලඹ ට්‍රිලියන 2.6 ඉක්වීමට කටයුතු කරන්න අපිට පුළුවන් වුණා.
දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් සේදපත්තු පරණපාරේ පදිංචි තරුණයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. ඔහු වයස අවුරුදු 17ක තරුණයෙකු බවයි වාර්තා වන්නේ. ඝාතනයට හේතුව ඔහු තැබූ TikTok වීඩියෝවක් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය පවසනවා. महनूर गेटबे तिवन राजसिंह मावते पिहिटी प्रसिद्ध होटलेक पिपिरीमक सिदुव तिबेनवा वायु समीकरण्याक अलुत्वडिया करमिन सिटिन अतरतुराय मेम पिपिरीम सिदुव ऐत्ते इन वयसावृदु 25क तरुणयेकु मियगोस एति बवै वार्ता वन्ने 2022 डुबाई एक्सपो प्रदर्शनी श्रीलंका प्रदर्शन दिनय विदेश कटयुतु ऐमति महाचार्य जी एल पीरिस महतागे प्रधानत्वेन ईए पेरवरुवे आरंभ वुना प्रदर्शनीय मेम मार्तु मासे अवसन वीमट नियमितय අම්බලංගොඩ නගර සභාවේ 2022 අයවැය වාර්තාව අද නැවත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එරෙහිව විරෝධතා දැක්වූ බවයි වාර්තා වන්නේ. මේ නිසා සභාවේ කටයුතු අඩාල වූ අතර උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වනවා. දඩයම් කරුවන් විසින් අටවන ලද මන්දකට අසුවීමෙන් ඇලි ඉත්තෑවෙකු හමු වී තිබෙනවා. ඒ කොළොන කෝපකන්ද ප්‍රදේශයේදී. තුවාල ලබ ඇති මෙම ඉත්තෑවා උඩවලව ඇත් අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.